සැප්තැම්බර් 25 වෙනිදා ජාතික ශෝක දිනයක් විය. ලංකාවේ සිව්වැනි අග්‍රමාත්‍යවර සලමන් වෙස්ට්විජ්වේ ඩයස් පණ්ඩාර නායක මහතා සාහසිකයෙකුගේ වෙඩිපහරවල් 4කින් තුවාල ලැබ. පසුදින පෙරවරු 8ට පමණ පරලෝස සැපත්වීමෙන් සමස්ත ධරණී තලයේම සංවේගයෙන් කපණය විය. සතර දිග් භාගයේම එසමුණු ජාතික ධජ අඩකුඹ කරන ලද්දේ එම ඛේද වාචකයේ ගොළුබසින් කියාපාන්නක් මෙනි. මා ජන ඡන්ද ඉතිහාසයේ අභිනව වාස්තාවක් පිහිටුවා 40,000කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අත්තනගල්ල ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් වුණෝ. දිවංගත අග්‍රමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමට සති 3කට පමණ පෙර ස්වකීය ඡන්දදායක කොට්ටාෂයේ අත්තනගලු රජමහා විහාරයේ උත්සවයකට සහභාගී විය. ඡන්දදායකයෝ සිය සදාදරණීය ජනනායකයා ආදරයෙන් පිළිගත්හ. මෙතුමා උතුරුමැද පළාතේ නිලගමන කියදුනේ ඒට දින කීපයකට ඉහතදීය. දහස් සංඛ්‍යාත ජනකාය රැස්කකා බලා සිටියදී මහජන නියෝජිතයෝ එතුමා සාදරයෙන් පිළිගත්හ. ලාංකික සමාජයේ ඡේකම ජනතා කොටස් අතර එකසේ ආදරයකින් ජීවත් වුණු අගමැතිවරයා වුඩ්ෆඩ් චරිත ශෝධනාගාරයේදී ගුරුවරුන් විසින් පිළිගන්නා ලදහ. මාතර රාහුල විද්‍යාලයේ පැවති සම්මේලනයකදී දහස් සංඛ්‍යාත මහජනයා අතර එතුමා මහ ඉහළින් බැබළුණේය. ආගමික සංස්කෘතික ජාතික හා සමාජීය කටයුතු පිළිබඳව මෙන්ම ක්‍රීඩා පිළිබඳවද එතුමා මහත් සැලකිල්ලක් දැක්විය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ලෝක බලවතුන් හමියේ විශේෂ ස්ථානයක් ලබා දුන් ගරු බණ්ඩාරනායක අග්‍රමාත්‍යතුමා 1956 නොවැම්බර් 22 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා සංගමයේ රැස්වීමක් අමතා කතා කළේය. ලාංකික ජනතාව සාඩම්බරයෙන් උදම් වෙද්දී බණ්ඩාරනායක මහතා ලෝක සාමයේ ඒකායන මාර්ගය එක්සත් ජාතීන් හමියේ විස්තර කළේය. සදාකාලික ලෝක සාමය සඳහා සිය දේශපාලන ජීවිතය කැප කළ ජාතික නායකයාණන් පිළිගැනීමට රත්මලානේ ගුවන් තොටුපළට පැමිණි මැති ඇමතිවරුන් ප්‍රමුඛ ජනකාය අතිමහත් විය. නායකයාණන් පිළිගැනීමට රත්මලානේ ගුවන් තොටුපළට පැමිණි මැති ඇමතිවරුන් ප්‍රමුඛ ජනකාය අතිමහත් විය. වර්ෂයේ පොදුජන මහා ජයග්‍රහණයෙන් පසුව බුද්ධ ජයන්ති මහෝත්සවයේ විශිෂ්ටාන්දමින් පැවැත්වීමට එතුමා විධිවිධාන යෙදීය. ආසියාවේ සාම සංකේතයන් ලෙස පිළිගනු ලබන ඉන්දියා අග්‍රමාත්‍යවර ශ්‍රී නේරුතුමාත් අපේ අගමැති බණ්ඩාරනායක මහතාත් පංචශීල ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීමේ පුරෝගාමී වූහ. සිය සාමකාමී සහෝදර ජනතාව හමුවීම පිණිස ශ්‍රී නේරුතුමා මෙහි පැමිණ විට අග්‍රමාත්‍යතුමා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. ලෝකයේ කිසිම බල කඳවුරකට නොනැමී බණ්ඩාරනායක අග්‍රමාත්‍යතුමන් විසින් අනුගමනය කරන ලද සහජීවන මධ්‍යස්ථ ප්‍රතිපත්තියන් නිසාම අපේ හිතවතුන් වූ සම්භාවනීය විදේශීය ජනනායකයෝ මේ දිවයිනට පැමිණේය. රමණීය දිවයිනටත් දිවයිනේ නායකයා වශයෙන් බණ්ඩාරනායක මහතා අනුගමනය කළ මෙදහත් ප්‍රතිපත්තියේ සාධාරණත්වයටත් හැම ජාතික නායකයෙකුගෙන්ම ලැබුණේ පැසසුම්ය. සාමකාමී සහජීවනය, ජාත්‍යන්තර සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය ආධාරය එකසේ සමස්ත ලෝකවාසීන්ටම ලැබෙන පරිදි පෙරදිග සාමකාමී ජනතාව වෙනුවෙන් අග්‍රමාත්‍ය බණ්ඩාරනායක මහතා විසින් ඇතිකරන ලද්දේ මහා පෙරළියකි. සංස්කෘතිය ශිෂ්ටාචාරය විසින් නානා වෙනස්කම් ඇතිවුවද ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න පිළිබඳවම යොමු වුණු සිතුම් පැතුම් ඇති ලෝක බලවතුන් හමුයේ පුංචි ලංකාව බැබල වූ අගමැතිතුමා සිය වාග් චතුරත්වයත් කාර්ය ශූරත්වයත් ප්‍රදර්ශනය කළේ ඇසුදුටුවන් මවිත කරවමිනි.
මහජනාන්දුව කියන වචනේ අපි ආරම්භයෙන් පිළිගන්නවා. අපි පුළුවන් උත්සාහයක් දරනවා භවනාන්තරගේ සේවයේ අපේ සත්‍ය ප්‍රමාණයට කරන්න. නොයෙක් අමාරු මතියේ මේ මාස සල්පයක් අතර අපි ආණ්ඩු කෙරුවා. අපිට විදේශික අමාරු වුණා. සුවේස් අලේ අමාරු වෙන නිසා නොයෙක් ආර්ථික කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණා. අපේ රටේ නොයෙක් විරුද්ධ පක්ෂවල විරුද්ධ පිරිස් අපිට හතුරුකම් පෙන්වන්න උත්සාහ දරුවා. නමුත් මේ මාස සල්පය තුලදී වුණත් භවනාන්තරා වෙනුවෙන් මේ සල්ප කාලය තුලේ කරන්න තිබිච්ච වැඩ සල්පයක් අපි කර දී තිබෙනවා. සිංහල භාෂාව රජයේ භාෂාව කෙරුවා නමුත් අපි අදහසක් නැහැ වෙන කිසි කෙනෙකුට වරදක් වෙන හැටියට ඒ සිංහල භාෂාව අනන්ත පාවිච්චි කරන්න අපි සාංස්කෘතික ඇමති කෙනෙක් සහ දෙපාර්තමේන්තුවක් පත් කළා දිවෙනවා බෞද්ධ කමිෂන් සභාවේ වාර්තාව අපි ක්‍රියාවෙන් යොදාගෙන යනවා නමුත් එසේත් අපි කරන්නේ වෙන කිසි කෙනෙකුට අමාරුවක් වෙන හැටියට නෝ අපි හාල් දිනේ ගණන් සුළු ගණනකින් උනත් අඩු කෙරුවා රුපියල් දස කෝටියක් මේ රට පාඩු මිදෙවි අපි දවල් ආහාර වේලේ නැවත වරක් මේ කුඩා ළමයි දුන්නා අපි නම්බුණාම නතර කෙරුවා ඉදිරියට මේ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස අපි දැන් සලස්මක් ලෑස්ති කිරීමට කොමිෂන් සභාව තේජෝ බලපරාක්‍රමයේ විදාපෑ වාදීප සිංහාගේ එම ස්වර්ණමය කටහඬ ඉතින් කවදා ආසන්නද අප ජනනායකයන්ගේ හේද ජනක අවසානයේ ළඟා වූයේ රෝස්මීට් පෙදසේ පීටි සිය වාසභවනයේදීය. එතුමා වෙඩිපහරට ගොදුරු වූ මෙම ආලින්දය එම සංවේගජනක සිද්ධියෙන් දැනදු කම්පණය වෙයි. මහාරෝග්‍ය ශාලාවේදී අවසන් වරට දෙනෙත් පියාගත් මේ අතිශ්‍රේෂ්ඨ සිංහල වීරයාගේ මෘතදේහය රෝස්මීට් පෙදෙසේ සිය නිවස කරා ගෙනෙනු ලැබියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දූ දරුවන්ගේ විලාප මැදෙහිය. මෙම ජාතික ශෝකාලාපයේ වස්තු බීජය වූ බණ්ඩාරනායක මහතාගේ මහජන ජීවිතය මිනිස් సంతානයේ සදාකාලික සීවටනක් බවට පත්විය ඇත. 19 වෙනි ශතවර්ෂයේ අවසානයේදී සුකෝපභෝගී ජීවිතයකට හා කුමාර සැප සම්පත්වලට උරුමයක් කියමින් ඉපදී ජගත් ලෝක නායකයන් පුරුදු පුහුණු කළ ඔක්ස්ෆර්ඩ් මහා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රෝද්ඝාමනය කරමින් ආශ්චර්යමත් වාග් චාතුර්යයක් විදහා පාන දක්ෂ අධිනීතිඥයෙකු වශයෙන් මෙරටට පැමිණ මහේ සාක්‍ය සැප සම්පත් සියල්ලකින්ම අලුයම ලෝ කෙළපිඩක් ලෙසින් ඉවත දමා පොරොබල්ලේ මහවලව්වේ පුංචි හාමුදුරුවන් ලෙසින් හැඳින්වුණු බණ්ඩාරනායක මහතා ගත කළේ ආදර්ශමත් චාම් ජීවිතයකි. සිංහලයාගේ නිදහස පිළිබඳව කවුරුත් කතා කරන අවධියකදී ස්වතන්ත්‍ර පාලනය සඳහා අයෝමය සටනක් ගෙනා වීරෝදාර මේ ජනනායකයා ලංකා ස්වාධීනත්වයේ ස්මාරකයකි. ස්වතන්ත්‍ර පාලනයෙන් පූර්ණ නිදහස කරා ගමන් කිරීමට අසීමිත මහජන ආන්දෝලනයක් ඇති කළ බණ්ඩාරනායක මහතා 1948 සිට ලාංකික ජනතාවගේ නිදහස සම්බන්ධයෙන් සැලකුණු කටුනායක ගුවන්තොටුපළ ත්‍රිකුණාමලයේ යුද කඳවුරු විදේශීය පාලනයෙන් ඉවත් කරවීම මුල් තැන් නීලා සැලකිය යුතුයි. ගරු බණ්ඩාරනායක මහතාගේ මාර්ගදේශකත්වයේ යටතේ 1956 මහජන ජයග්‍රහණයෙන් පසුව බස් සේවය වරාය ආදිය මහජන සතු කරවීමෙන් කුඹුරු පනත ක්‍රියාත්මක කිරීමත් විද්‍යෝදය විද්‍යාලංකාර ආදී පිරුවන් විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීමත් අවුරුදු සිය ගණනක් වහල් භාවයේ තිබුණු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සැබෑ නිමහල් පොදු ජන යුගයක ආරම්භය බැව් ලොවට අනගා කියන සාධකයන්ය. ස්වකීය සහජ උරුමයන් පසකටලා පොදු ජන ජීවිතයේ සුවපහසුව පතා පොදු ජනතාව සමගම බැඳුණු ජීවිතයක් ගත කළ ගැමුණු සිරි සමග වූ ප්‍රතිමූර්තියක් වන බෝධිසත්ව ගුණෝපේත දැහැමි බණ්ඩාරනායක ලංකාවේ සිව්වැනි අග්‍රමාත්‍යතුමා මහජන මතය සමග සදාකාලින් සදාකාලයට ජීවත් වීම අවරණම් පුදුමයක්ද. අතිශය සංවේගයේ නැළලීකේ ජනකාය කඳුළු බර දෙන තිංජිතුව දන නමා දේහයට ආචාර කරන අන්දමදුතු සෑම හදවතක්ම සංවේගයෙන් ඇලලී ගියේය.
समस्त लोक तलेम संवेगे नलली यदि अगमति मंदिर एकम शोकालाप्याक्रिय एद्दत सेसत्तादिय संतापेन वेली संवेगेन गुलुवीग्यासे पेनिन जनतावगेन सिय जननायकयाट दक्कुने अनुपमे आदरे की सम्माने की गौरवाचारे की इंदियन सागरे मुत्वेटे स्वर्णालेपेन आलोकमत्कल अति संभावनीय अत्यादरणीय अननुकरणीय श्रेष्ठ जननायकयागे मृतदेह असलट गला बसना महाजन गंगावे तेरा दैक नुहकी विय जातियक पुबुदुवा रटक पनगन्वा मुलु लोके मवित कल जननायकयागे वियोगय हेमटम दैरिय नुहकी शोकयक विय महासंगरत्नेद लकिसुरु ओलिवर गुणतिलक श्रीमतानोद मेम अनभिभावनीय लंका पुत्रयाट अवसान गौरवय दक्वनु पिनिस रॉस्मिट पेदसट पैमिनियह दिनयक हमारक तुल सिय निवसेहिदी लक्ष संख्यात जनकायके गौरवयट पात्र वुनु अगमति देहय संदहा राज्य गौरव सहित अवमंगलयक पिरिनमीमट कैबिनेट मंडलय विसिन तीरणय करन लदिन एय नियोजित मंत्री मंडलय करा गेनेनु लैबिय जातीय सौभाग्य जनतावगे अभिवृद्धिय पता सिय जीविते कैपकल बंडार नायक अग्रामाधितुमानो रॉस्मिट पेदसे अंक 65 दर्ण सिय महा मंदिरेन मेसे सदहटम वेन्बूह जातीय पिनिन पहलवी देशे नवजीवने उद्देशा जात्यालयेन किति कवीगी हदवतकिन युतुव पुरा अडसिय वसक मुलुल्ले कीर्तिमत् जनसेवकेदुनु जातीय असहाय नायकयाट लक्ष संख्यात जनकाय गौरवाचार कलह जातीय मुरदेवतावागे अभावे हेतु कोटगेन संवेगेन जननेवन हदवतिन युतु पाठशाला शिष्य शिष्यावो कंदुल वगरुह सुसुम हेलुह आचार कलह पोलिस मोटरत अश्वारोहक हमुदा आदियन सदुम्लत् राजकीय अवमंगल पेरहरे अतिगरु अग्रांडुकारतुमा दिवंगत अगमतिवरयागे पिय बिरिंद गरु अगमैतुमा आदि संभावनीय मैति अमतिवरुद गमन कलह मगदेपस रैसु लक्ष संख्यात जनकाय शोकेन एलली बलासिटियह रॉस्मिट पेदसिन पितत्तु मेम अवमंगल पेरहर अलेक्सेंड्रा पेदस एफ आर सेन नायक मावत हरहा कोल्लुपिटिय हंदियन गालु पार्ट वैटि महाजन नियोजित मंत्री मंडले करा लंगा हुआय पुरा विसियाट वसरक मुल्ले सिय वाक चातुर्य कार्य शूरत्वय विदहा पै नियोजित मंत्री मंडले करा गरु बंडार नायक महता अद पेमिनेन्ने सुदु पावाड पिटिन वद अचेतनिकवय निससलवय नियोजित मंत्री मंडले पियगट पेल मुदुनेदी उत्तर मंत्री मंडले सभापति सर सिरिल द सोहिसा नियोजित मंत्री मंडले कथानायक एच एस स्माइल यन महतुन प्रमुख उभय मंत्री मंडल वल मंत्रीवरु मृतदेह पिलिगत्त लंकावे नाना चंददायक कोट्टाशयन्गेन पेमिनेन नियोजितयिन समग मैति अमतिवरु नोयकुत प्रश्न गन साकच्छा करन नियोजित मंत्री मंडलीय पिलिसंदर शालाव एदा सरसी सिटिया दिवंगत अगमैतुमन्गे मृतदेह पिलिगनु संदहा प्रात्पहति भूमितुरुनु सेसत
මුරායුද යෝධ ඇත්තලා ආදීන් සැරසුණු මණ්ඩපය ඒ සඳහාම විශේෂයෙන් තනුනේ විය. අඳුරු පරිසරය මල්ගෙදරක නිහඬියාව කදිමට පිළිබිඹු කළාය. අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ශ්‍රීමතුන් සහ නව අග්‍රාමාත්‍ය ගරු විජයනන්ද දහනායක මහතාද ඇතුළු මැති අමතිවරු සිය ජනකාන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෘතදේහ මහජන ගෞරවාදරය සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තැන්පත් කළහ. හිරිමල් තරුණ විහිහි සිට ජගත් පූජිත නායකත්වයට පත්වනතුරු ස්වකීය කාර්ය ශූරත්වය සමස්ත ලෝකයටම විදහා පෑ මේ වාදීබ සිංහයා අවසන් වරටද නියෝජිත මන්ත්‍රී මණ්ඩල ශාලායෙහි සැතපුණේ. සීමිත මහජන ආලෝලනයකින් මහජන යුගයක් උදා කළ ලෝක බලවතුන් හමුවෙහි කෙලිබඩුවක තිබුණු ලංකාව ලෝක සාමයේ සංකේතයක් කළ සාමකාමී සහජීවනයේ පුරෝගාමිකයෙකු කළ මහජන අගමැතිවරයාගේ මෘතදේහය මහජනතාවගේම කෞතුක වස්තුවක් බවට පත්වීම ඒකාන්තයි. මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත දානය කිරීමට මම කිසිවිටකත් මැලි නොවෙමි. මාගමන් කළ මාර්ගයේ රැඳී ඇති පියසටහන් ඔබේ අනාගතය සමෘද්ධිමත් කරනු ඇතැයි සිනාමුසු මුහුණින් පවසන්නාක් මෙන් මහජනාගමැතිවරයා මල් යහනාවක උඩුකුරුව සැතපුණේය. අනන්ත ශෝකයේ හෘදයාංගමව පළ කරමින් ආචාර විධි පවත්වන රාජදූතයෝ මුරකාවලේ යෙදුණහ. සමස්ත ලෝකයේම කම්පා කළ මෙම ඓතිහාසික ඛේදවාචකයෙන් කම්පා වුණු දෙවැනි එලිසබත් මහරජිනගේ සාතිශය සංවේගය පළ කරන මල්වඩමක් අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ශ්‍රීමතානන් විසින් අගමැති මුතදේහ අසල තැන්පත් කරන ලදී. සෙනාපතිතුමාද මල්වඩමක් ලැබීය. නව අග්‍රාමාත්‍යවර විජයානන්ද දහනායක මහතාද මල්වඩමක් තැන්පත් කරමින් අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාට ලංකාවේ පොදු ජනතාවගේ අනුපමේ ගෞරවාදරය දක්වා සිටියේ. මණ්ඩපයේ අසල පරිසරය නුවරඑළියේ පුෂ්පෝද්‍යානයක සිරිසිලිය. එහෙත් ඒ හැම තැනකින්ම පළ වුණේ ශෝකාන්තකාරයකි. රටේ ජනතාවගේ අනාගත ඉරණම විසඳීම සඳහා තමන් සමග එක්ව මෙම මන්දිරය තුළ නොයෙකුත් තර්ක විතර්ක නගා සිය වාක් චාතුර්ය විධහන් ලද මේ අනභිභවනීය වාදීප සිංහයාගේ හඬ මෙන් පසු සවන් නොහෙන බව සිහිවත්ම ඇතිවන ශෝකය සිය මුහුණු වලින් පිළිබිඹු කළ පාර්ලිමේන්තු මැති අමතිවරු සිය අවසාන ගෞරවය පිරිනැමූහ. ප්‍රභූවරයාගේ මහමැදුරේ පටන් සෑම දුගී පැල්පතක්ම දක්වා සුදු කොඩි නගා මුළු මහත් ජනතාවගේ ශෝකය පළ කළ මේ ජාතියේ ශෝකී යුගය සිහිපත් කරවමින් සුදු ඇඳුමින් සැරසුන හැම දෙනෙක්ම ඇති කලේ තමන්ගේ මුහුණින් පළ වූ දුක් මුසු බව කැපී පෙනෙන පසුබිමකි. මුරබටයෝ විනාඩි 15කට වරක් බැගින් තමනට නියමිත සේවා මුරයෙන් ඉවත් වූහ. ගයාබර බිරිඳක සහ සුරතල් දරු තිදෙනෙක්ගෙන් යුතු පවුලක පමණක් නොව
නොඑක් අන්දමේ පුද්ගලයන්ගෙන් සැදුන මුළු ලාංකික පවුලේම නායකත්වයේ උසලමින් ඒ හැමගේ සුබ සිද්ධිය පතා ජීවිතය කැප කළ අගමැති සමියාගේ දේහයේ අසල ශෝකයෙන් මුසපත්ව ආදරයෙන් බිම වැටි දනගසා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ දරු දෙදෙන බුමුණන් දැක්වූහ. ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම පිටුවක් හොබවමින් දෙවනට කීර්තිය ළඟා කළ ශ්‍රේෂ්ඨයන්ගේ අවසන් දර්ශනීය තම දූ දරුවනට පෙන්වීම සඳහා දෙමාපියෝ සිය පොඩිත්තන් දැකීටගෙන පැමිණියහ. ලෝකේ මෙතෙක් නුදුට බැව් කියන දිගම මිනිස් පොලිම් ඇති කරමින් සතපුම් ගණන් මග ගෙවා සංසුන්ව පෑ ගණන් ගත කළේ තම සදානුස්මරණීය නායකයාණන් කෙරෙහි ඇති අකලංක ගෞරවය ආදරය පිරිනැමීමට ඉඩ ලැබෙන මොහොත ළඟා වනතුරුය. පාර්ලිමේන්තු මන්දිරයට පසින් පැමිණි මහජන පොලිම් ගණනාවක් වූ අතර එන් සමහරක් කොම්පඤ්ඤ වීථිය තරත් පාර හරහා ගාලු පාරට වැටි බම්බල පිටිය තෙක් දීර්ඝ විය. එකා පසු එකා සිටියේ නම් මේ පොලිම් කොළඹ සිට පානදුරේ දක්වා වුවත් දීර්ඝ වීමට ඉඩ තිබුණේ. අනුරාධපුරය මාතර තිස්ස මහාරාමය මඩකලපුව මේ ඈ ලක්බිම සිවුදකින් ගලා ආ ජනසන්ධිපාතයේ කතරම් දැයි කිවහොත් උදෑසන 7ට පෝලිමේ සිටගත් කෙනෙක් ජනකාන්ත ජනනායකයාගේ ශ්‍රී දේහය දැක උණුසුසුම් හෙලා කඳුළු වගුරුවා දොහොත් පුදුනේ තබා බැඳ වැටුනේ රාත්‍රී 11ට පමණය.